ආයුබෝවන් කොහමද ඔයාලට අදත් ඔයාලා හැමෝම කළුතර කිචන් YouTube channel එකට තාම ආදරෙන් පිළිගන්නවා අද මගේ වීඩියෝ එකෙන් මම හදන්න යන්නේ මෙන්න මේ වගේ සැරට හා පැණි රස යන දෙවර්ගයටම කැමති ලොකු පොඩි කාටත් කජු හැඩති බිස්කට් ඉතා පහසුවෙන් gedara deema හදන්නේ කොහොමද කියලා පෙන්වන්නයි මම මේ සඳහා අරගෙන තියෙනවා පාම්පිටි ග්‍රෑම් 150ක් වෙනම හැඳි දෙකක් තියාගන්න තුනී කරන ලෑල්ලට ඉහගන්න වගේම පිටිමෝලිය තුනී කරගනිද්දී ඉහගන්න ලුණු කුඩු තේ හැඳි කාලක් බිත්තරයක් සීනි ග්‍රෑම් 50ක් පැණි රසට අකමැති කෙනෙක් නම් සැරටම විතරක් ඕනි නම් සීනි තේ හැඳි දෙකක් විතරක් දාගන්න මම ටිකක් සැරට හදාගන්නේ ඒ නිසා ගම්මිරිස් කුඩු තේ හැඳි කාලකුත් අරගත්තා මෙතනදී ගම්මිරිස් වෙනුවට ඔයා කැමති නම් මිරිස් කුඩු උනත් දාගන්න පුළුවන් මුලින්ම මේ වගේ බෝල් එකට බිත්තරය කඩලා දාගෙන ඒකට සීනි ග්‍රෑම් 50ක් දාගෙන ඒක දිය වෙනකම් මේ විදියට හැන්දකින් හරි ගෑරුප්පුවකින් හරි හොඳින් කලවම් කරගන්න සීනි බිත්තරයට දිය වුණාම ඒකට පාන් පිටි ග්‍රෑම් 150ක් දාගන්නවා පිටියකටම ලුණු කුඩු තේ හැඳි කාලක් දාගෙන මේ විදියට හොඳින් කලවම් කරගන්නවා ස්පැචියුලා එකකින් හරි කෑරුප්පුවකින් හරි කලවම් කරගන්න දැන් මම ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක් දාගෙන ටිකක් කලවම් කරගන්නවා ස්පැචියුලා එක ඉවත් කරලා අතින් අනා ගන්නවා මෙන්න මේ විදියට පිටි ඩෝ එකක් හදාගන්න මේ ආකාරයෙන් ලෑල්ලක් අරගෙන ඒකට තියාගත්ත පිටි තේ හැඳි දෙකෙන් ටිකක් ඉහගන්නවා ලෑල්ලට මේ විදියට පිටි ටික තවරගන්න දැන් මේ ආකාරයෙන් පිටි මෝලිය තියලා පිටි ඩෝ එක උඩටත් පිටි ටිකක් ඉහලා මේ විදියට රෝලින් පින් එකකින් තුනී කරගන්න රෝලින් පින් එකක් නැත්නම් රවුම් වීදුරු බෝතලයකින් තුනී කරගන්න තුනී කරගනිද්දී හැම වෙලාවෙම මැද ඉඳන් වටේට තුනී කරගන්න මේ විදියට මම තුනී කරගත්තා අපි කපන බිස්කට් ටික තියාගන්න මේ ආකාරයෙන් තැටියක් හෝ ප්ලේට් එකක් අරගෙන ඒකටත් පිටි ටිකක් ඉහලා තියාගන්න මම මේ කජු හැඩති බිස්කට් ටික කපාගන්නේ මෙන්න මේ වගේ බෝතල් මෝඩියකින් මුලින්ම කොටසක් මෙහෙම කපලා ඉවත් කරගන්න ඊට පස්සේ බෝතල් මෝඩියේ භාගයකට මෙහෙම තියලා තද කරමින් මේ විදියට කජු හැඩති බිස්කට් ටික කපාගන්න කපාගන්න බිස්කට් පිටිය අතුරපු තැටියට තියාගන්න මුලින්ම මේ රවුමේ වටේට කපාගන්න පස්සේ නැවත වටේට කපාගන්න ඉතිරිවන පිටි කොටස් ටික නැවත රවුමට තුනී කරලා බිස්කට් හදාගන්න මේ තියන්නේ මම පිටි ඩෝ එකෙන් කපාගත්ත බිස්කට් ටික දැන් මේ විදියට පෑන් එකක් ලීපට තියලා ඒකට පිරිසිදු පොල් තෙල් දාගන්නවා තෙල් රත් වුණාම මේ විදියට බිස්කට් තෙල් භාජනයට ඇති තරම් එකපාර දාගන්න බලන්න අපි බිස්කට් පිටි තවරගත්ත තැටියකට දාගත්ත නිසා එකපාර දාගන්න පුළුවන් ඇලෙන්නේ නැහැ අපි එක එක දාගත්තම මුලින්ම දාන බිස්කට් එක අවසානයේට දාන බිස්කට් වලට කලින් බැදෙනවා එතකොට අපිට බිස්කට් පොඩි නිසා තෝරගන්න අපහසුයි මම ඔයාලට මුලින්ම ඒ විදිහට බිස්කට් එක එක දාලා එකපාරක් බැදලම පෙන්නන්නම් මේ බලන්න දැන් මුලින් දාන බිස්කට් බැදිලා ඉවරයි පස්සේ දාපු බිස්කට් තවම අමු පාටයි අන්න ඒ හේතුව නිසා බිස්කට් ටික තෙල් තැටියට ඇති තරමට එකපාර දාගන්න මේ විදිහට එකපාර දාගනිද්දී පාන් පිටි තෙල් එකට එකතු වෙන නිසා තෙල් එකේ පාට ටිකක් වෙනස් වෙනවා මෙන්න මේ ආකාරයට බිස්කට් තැටිය හෝ ප්ලේට් එක ලං කරලා එකපාර තෙල් භාජනයට දාගන්න එතකොට බිස්කට් ටික ඔක්කොම එකපාර ලිපෙන් ඉවත් කරගන්න හරිම පහසුයි මේ ආකාරයට රන්වන් පාට වෙද්දී මම බිස්කට් ටික ලිපෙන් ඉවත් කරගන්නවා බිස්කට් ටික ලිපෙන් ඉවත් කරපු ගමන්ම බිස්කට් අමුයි වගේ තේරුණාට ලිපෙන් ඉවත් කරලා විනාඩි 7-8ක් තියෙද්දී බිස්කට් ටික හොඳින් ක්‍රිස්පි ගතියට එනවා ඒ නිසා රන්වන් පාට වෙද්දිම ඉවත් කරගන්න
නැත්නම් කළු වෙනවා භාජනයකට ටිෂූ පේපර් එකක් දාලා බිස්කට් ටික ලිපෙන් ඉවත් කරගන්න මම තෙල් තැටියට තවත් මේ විදිහට බිස්කට් ටිකක් දාගන්නවා බිස්කට් ටික බැදෙන්න විනාඩි 2-3ක් වගේ කාලයක් තමා යන්නේ ඉතින් ඔයා මගේ කළුතර කිචන් YouTube channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා ඔයා මගේ channel එක subscribe කරලා bell icon එකත් තෝල් දාලා තියාගත්තොත් මම දාන මේ වගේ වටිනා රසවත් අලුත් වීඩියෝ හැම එකක්ම ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන් මම මේ විදිහට බිස්කට් සියල්ලම බැදගත්තා මම දැන් බිස්කට් භාගයකට මේ වගේ කප් එකක් අරගෙන ලුණු තේ හැඳි කාලයකට ටිකක් අඩුවෙන් දාලා මිරිස් කුඩු තේ හැඳි කාලකුත් දාගෙන බිස්කට් ටිකෙන් භාගයකුත් දාලා මේ වගේ කප් එක වහලා හොඳින් මිශ්‍ර කරගන්නවා මම බිස්කට් භාගයකට මේ විදියට මිරිස් කුඩු ලුණු කුඩු දාලා අරගත්තේ ඉතිරි භාගේ පැණි රසට තමා තියෙන්නේ මේ තියෙන්නේ මම හදපු කජු හැටි බිස්කට් ටික ගේමේ වීඩියෝ එකට ඔයා කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න ඔයාගේ අහලුවෝ අතරේ ෂෙයා කරන්න ඔයත් මේ වගේ කජු බිස්කට් සැරට හෝ පැණි රසට ගෙදරදීම හදලා රස බලන්න රස කොහොමද කියලා මට කමෙන්ට් කරන්න ඒ වගේම මගේ FB පිටුවටත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා එහෙනම් අපි ආයෙමත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු ඔයාලා හැමෝටම නිරෝගිමත් සුබ දවසක් මාත් එක්ක එකතුන ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි